අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල වරායේ ගැටලුව විසඳන්න අගමැති මහින්ද ඉදිරිපත් වෙයි සාකච්ඡා සාර්ථකයි වරාය ගැන තීන්දුව තව පැය කිහිපයකින් ඡන්ද ප්‍රතිඵලය ගැන බැසිල්ගෙන් අනාවැකියක් අංගුඩඩොක්කාගේ තවත් ගෝලයක් අහුවෙද්දී දෙලියත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට කොරෝනාව පාලනය කරගන්න බැරි වුණු පුටින්ට එරෙහිව රුසියාවේ උද්ඝෝෂණ දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගන්නා බව එම පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා කොළඹ අද පැවති මාධ්‍යහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අපි පැහැදිලිව කියනවා මේ මැතිවරණය වුණාම හැම වෙලාවෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය අවසන් කරන්නේ ඒ වගේම මේ මහා මැතිවරණයත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සංධානය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය අපි අවසන් කරනවා ඒක අපි තාම සතුටින් ප්‍රකාශ කරනවා ජනතාව කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ඒ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලබා දෙන්න කියලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර තරඟ කරන්නේ දිස්ත්‍රික්ක 22න් 21කට පමණයි අපේ යාපනය දිස්ත්‍රික්කය තරඟ වදින්නේ නැහැ අපි මේ 21න් බහුතරයක් අපි ජයග්‍රහණය කරනවා මම අනාවැකි කියන්න යන්නේ නැහැ ඒ වගේම මම මේ අවස්ථාවේ පැහැදිලිව කියනවා අපි බලයටපත් වෙන ආණ්ඩුව අධිකරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ලෙසපත් වෙනවා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් එතුමා අපේ අපේක්ෂක ඇටියෙන් ජයග්‍රහණය කරලා මේ රටේ ඉදිරියේ තැබුවා යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් එය ක්‍රියාත්මක කිරීමට අපට අවශ්‍ය බලය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අපිට ලැබිය යුතුයි අපි දන්නවා ජනාධිපති වරේට ලැබෙන්නේ විධායක බලය එවන් විවස්ථාදායක බලය සහ මුදල් බලය තියෙන පාර්ලිමේන්තු සත් ඒ අනුව අපි විධායක බලය පවත්වා ගන්න මේ කාලය තුල කටයුතු කරනකොට අපිට පෙනුණා විවස්ථාදායකයේ තුලින් ලැබිය යුතු සහයෝගය ඒ කාලය තුල ලැබුණේ නැහැ ඒ නිසාම අපිට කරන්න පුළුවන් බොහෝ දේවල් අපිට කරන්න බැරි වුණා ඉතින් අපි ඉල්ලනවා මේ අගෝස්තු 5 වෙනිදා පස්සේ ඒවා හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ වක්කීම තියෙන්නේ විධායක ජනාධිපතිතුරේ දරන කෙනාට නමුත් ඒකත් විවිධ ආකාරයෙන් හැන්ඩ්වර්ඩ් ලක් කරලා තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඒ වගේම දුහදරුවන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගන්න ඒ වගේම සියලු නීති ක්‍රියාත්මක කිරීමට විනයගරුක සමාජයක් ඇති කරන්න අපේ රටේ ස්වයංවිභාවයේ ස්වාධීනත්වය ඒ වගේම ජාතික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පූර්ණ බලතල එතුමාට ලැබිය යුතුයි ඒක තමයි ජනතාවගේ වරම අපිට ඒ ජනතාව දෙන වරම උඩ අපි යම් යම් විවස්ථා සංශෝධන කරලා හරි අපිට පුළුවන් වේවි ඉදිරි කාලයේදී अपराध कल्ली सामाजिक अंगुड लोकानमे समीपतमेकुवन समंत कुमार हेवत सेंबु समंत्यान अय अतनकोट के नतिबेनवा මුල්ලේරියාව පොලිසිය කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මැණිකින ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සෙම්බු සමන්ත නැමැත්තා නීති විරෝධී ලෙස ඉඩම් කොට කිරීම බලහත්කාරයෙන් දේපල පවරා ගැනීම යන සිද්ධීන් රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබෙනවා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ වැටලීමකදී විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා මොහු සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොහු බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන තෝල්ක මුදලිගේ චාමර සම්පත් රොද්‍රිගෝ නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේදී පුද්ගලයන් තුන්දෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකකරුවෙකු ලෙස අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ
බෙලියත්ත දම්මුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ දම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරුමවක්. එම කාන්තාව බිදුලි සිටියේදී නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබා නොදී තිබියදී ප්‍රදේශ කිහිපයක පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පොලිසිය වැටලීමට ලක් කළා. එහිදී සැකකරුවන් 20කට වැඩි සංඛ්‍යාවක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. කොම්පඤ්ඤ වීදිය තලංගම සහ මේගමු යන පොලිස් වසම්වල පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයි මෙසේ වැටලීමට ලක් කළේ. උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමිනුයි මේවා පවත්වාගෙන ගොස් තිබෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිතියේ නියුක්ත නතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා. වරාය වැඩ වර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වරාය වෘත්තීය සමිතියේ නියෝජිතයන් ප්‍රකාශ කළේ. වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරු වේ පැවැත්ුණේ තංගල්ල කාල්ටන් නිවසේදී. වරාය වෘත්තීය සමිති 14ක නියෝජිතයින් එම සාකච්ඡාවට සහභාගී වී සිටියා. එහිදී වරාය සේවකයන්ට බලපෑති ගැටළු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම ගැටළු වලට අග්‍රාමාත්‍යවරයා සාධනීය පිළිතුරු ලබා දුන් බවයි වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ. දරු අගමැතිතුමත් එක්ක පැවති සාකච්ඡාවේදී යම් යම් තීන්දු තීරණ ගත්තා. එනමුත් අපගේ වෘත්තීය සමිතියේ නායකින් කීප දෙනෙක් අද දින කොළඹ වරායේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාවේ යෙදෙන නිසා ඒ සහෝදරත්වයට එක සාකච්ඡා කරන්න නැතුව එකකතා තීන්දුවක් අපට දෙන්න බෑ. අපි මේ වෘත්තීය සමිතියේ එකමුතිය ආරක්ෂාව රැක ගන්න ඕන. ඒ ආරක්ෂාව රැක ගන්න නම් අපි මේ සියලු දෙනාත් එක්ක මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු කියන්න ඕන. ඒ තොරතුරු කියලා සේවකයන්ටත් මේ පණිවිඩය දීලා ඒ අනුව අපි හිතනවා තව පැය කිහිපයකින් අපිට මේක නිවැරදි තීන්දුවක් ගන්න පුළුවන් කියලා. සාධනීය පිළිතුරක් අපිට ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේක විසඳයි කියලා. ඒ සාධනීය මේකට කැමතියි කියලා. ඒ අනුව අපි තීන්දුවක් දෙනවා. කොට අපි වරාය ආරම්භයේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කරුවා අග්‍රාමාත්‍යවන් එක්ක සාකච්ඡා කළා. වෘත්තීය සමිති නියෝජිතව කීප දෙනෙක් තමයි අපි මේකට සහභාගී වුණේ. අගමැතිතුමත් එක්ක යම් එකඟතාවයකට ආවා. ඒක පිළිබඳව අපි එතෙන්ට ගිහිල්ලා අපේ ඉතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අරගෙන ඉන්න වෘත්තීය සමිති සහෝදර වෘත්තක සාකච්ඡා කරලා අවසන් තීරණයකට එනවා. අපි විශ්වාස කරනවා මේක සුබවාදීව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් විදේශයකට ලබා දීමට විරෝධය පළ කරමින් වරාය සේවකීන් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරයි. වරාය සේවකීන් වර්චුරියක්ද ආරම්භ කළ අතර ඒ හේතුවෙන් වරාය කටයුතුද අඩාල වුණා. නැගෙනහිර පර්යන්තයේ කටයුතු හැකි ඉක්මනින් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සේවකීන් ඉල්ලා සිටියා. කොළඹ වරායට කන්ටේනර් රථ ඇතුළු වීමට හර්තල් පාලම අසලින් තාවකාලිකව අවහිර කිරීමට වරාය සේවකීන් ඊයේ දිනේදී පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබඳු තෙන්නකෝන් මහතා සහ වෘත්තීය සමිතිය අතර සාකච්ඡාවක් පැවැත්වුණද එය අසාර්ථක වුණා. ඒ අනුවයි පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළේ. කෙසේ වෙතත් ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වරාය සේවකීන් ඉදිරියේදී සුබවාදී තීරණයක් ගනු ඇති බවටයි වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ. प्रकाश करातर प्रश्न प्रश्न निराकरण अब මෙවර මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් මැතිවරණ නීති ආරක්ෂා කරමින් සාධාරණ ඡන්ද විමසීමකට සහාය දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ. අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සපුරා තහනම් වෙනවා. ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු හෝ නිවාස තුල රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයෝජනා කරමින් ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරක පූර්ව ප්‍රදර්ශනය සහ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය මේ අනුව තහනම් වෙනවා. මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙන්නේ. අද මධ්‍යම රාත්‍රියේ 12න් පසුව ආරම්භ වන නිහඬ කාල සීමාව තුල සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයන් නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. ඉදිරි මහමැතිවරණ සමයේදී මගින්ගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නම් වා තිබෙනවා.
අවශ්‍යතාව අනුව දුරගමන් සේවා වෙනුවෙන් තවත් බස දෙදෙනෙකුටද සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ටි රණවක මහතා ප්‍රකාශ කළේ. මෙවර මහමැතිවරණය වෙනුවෙන් ලංකා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න සාකච්ඡා කරගෙන තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් 19 තත්ත්වය යටතේ ගම්බිම් බලා යන විශාල පිරිසක් පිටකොටුව වගේ ස්ථානයකට පැමිණියොත් ඉක්මනින් ගම්බිම් බලා පිටත් කරවීම සඳහා බස්සක යොදවලා තියෙනවා. අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්සක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සඳහාත් අපි සූදානම් වෙලා තියෙනවා. මෙවර මැතිවරණයට පෙර දින කීපයක් නිවාඩු තිබෙන නිසා මේ කලින් වගේ අනවශ්‍ය පරිදි තදබදයකින් තොරව මහ ජනතාවට ඔවුන්ගේ ගම්මින් බලා පිටත් වීමට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මහ ජනතාවගෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් කණ්ඩායමක් යොදවනවා තියෙනවා. ඒ පිළිබඳ කටයුතු අධීක්ෂණය කරන්නත් ඒ අවශ්‍ය තැන් වලට බස් රථ යොදවන්නත් අවශ්‍ය බස් රථ ප්‍රමාණය සඳහා අපි බස් රථ 5600ක් පමණ ලංමේ පවතින සියලුම බස් රථ මේ වෙලාවට යොදවලා තියෙනවා. අවශ්‍ය වුණොත් අපිට හදිසි අවස්ථාවන් සඳහා දුර්ගමන් සේවා බස් රථ තවත් ප්‍රමාණයක් වැඩි කර ගැනීමට හැකියාව තියෙනවා. මේ අතර කංකසන්තුරේ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දහවණේ කරවීමටද පියවර ගෙන තිබෙනවා. බදුල්ල හරහා දහවණේ කෙරෙන දෙනුවර මැණිකේ සීග්‍රගාමී දුම්රියද මේ මාස 7 වනදා සිට 11 වනදා තෙක් දහවණේ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ලබන සිකුරාදා සිට 10 වනදා තෙක් මහව කාර්යාල දුම්රිය අනුරාධපුරය දක්වාම දහවණේ කෙරෙනු ඇති. අවශ්‍යතාව අනුව අතිරේක දුම්රිය එක් කිරීමටද නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළා. පසුගිය වසර පහක කාලය තුල රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම ආපස්සට හැරවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාපලගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවක් අපතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. දකුණු පළාත් සභාවේ හිටපු උපසභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනිදුම ආසන සංවිධායක සම්පත් අතුකූරල මහතායි මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතුරින මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියා. ලංකාවේ 100%ක් විදුලිය ලබා දීමේ හැකියාවක් අපිට තිබුණා. අධිවේගී මාර්ග හැදුණා. පාරවල් කාපට් කරන්න පටන් ගත්තා. දැන් අපිට තියෙනවා තවත් පාරවල් රාශියක් ගමි. ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තමයි අපි දැන් දියත් කරන්නේ. අද 141කට විතරයි හොඳ පිරිසිදු ජලය ලැබෙන්නේ. අපි ඒක 100%ක් ලබා දීමේ මූලිකත්වයක් ලබා දීලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක තමුන්නාසිරට මතක් කරනවා. පසුගිය කාලයේදී භීෂණ මේ රටේ රජ කරා. ගාලු දිස්ත්‍රික්කයේ පමණක් ඝාතනය කළ තරුණ තරඟයා සංඛ්‍යාව 5981ක්. අපිට අද රටේ නිදහසක් එක්ක රට දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම්. පසුගිය අවුරුදු පහ කාලය කාපු අවුරුදු පහක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබිච්ච ගැටුම, ඒ ගැටුමේ ප්‍රතිඵලය මෛත්‍රීපාල හා රනිල් එක්ක ප්‍රතිඵලය තමයි ජනතාව දුක් විඳපු එක. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕන කියන අපි විශ්වාස කරනවා. ඒ සඳහා තමුන්නාසිලාගේ සහයෝගය අවශ්‍යයි. තරුණ පරපුරට දේශපාලනයේ පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේගොඩ පැවති ජනහමුවකට එක්විමිනුයි වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ තරුණයන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. අද දේශපාලන ක්‍රමය ගැන විශ්වාසයක් නැහැ. එදා අපි යහපාලන්ට ඡන්ද දුන්නා. අපි ඊට පස්සේ ගෝඨාභය මහත්තයා ජනාධිපති කන් ඡන්ද දුන්නා. අපි ඊට එයා අත ගහලා මේ විසඳයි කියලා. මොකද්ද අපි කරන්නේ? මේ ඉන්න 225ම දාන්නද දියවන්නවට? ඒ විශ්වාසයේ නැති වෙන එකත් හොඳ නෑ. තරුණයන්ගේ බලාපොරොත්තු නැති වෙන එකත් හොඳ නෑ. ඒ ගැන අපිට පිළියමක් දෙන්න. ඒකට ඇහුම්කන් නොදුන්නේ අය තමයි කෑ ගහන්නේ. මිනිසුන්ට බැන්න කියලා රැකියාවක් එනවනම් ඔබේ විශ්වාසය වැඩි වෙනවනම් මමත් ඒක කරන්න. මම පෑක් මෙතන ඉඳන් බයින්නම් හැම එක්කෙනාට. ඒකින් ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ. ඔබේ විශ්වාසය ඇති වෙන්නේ නෑ. ඔබට අනාගතයක් ඇති වෙන්නේ නෑ. මේ ප්‍රශ්නෙට මූණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ සාර්ථකව මූණ දුන්නේ අපේ එක්සත් ජාතික පක්ෂය විතරයි. පසුගිය සමයේදී කොටස් 6කට වෙන් කළ නිවාස අමාත්‍යාංශය යළි එක් කිරීමට තමන් ක්‍රියා කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මම තමුන්නාන්සේලාට පැහැදිලිවම කියන්න කැමතියි ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබා දෙන්නට
කටයුතු කරනවා පමණක් නෙවෙයි අපේ රජයක් තුල ඉතාමත්ම ඉක්මනින් ජනතා ප්‍රශ්නවලට අපි පිළිතුරු ලබා දෙනවයි කියන එකක් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ බල ප්‍රදේශයේ තවදුරටත් නිවාස ප්‍රශ්නේ තිබෙනවා මේ නිවාස ප්‍රශ්නේ විසඳීම සඳහා අපි අදහස් කරත් අපේ කාලය තුල නිවාස අමාත්‍යංශය කොටස් 6කට කඩලා තිබුණා මම ඔබ සියලු දෙනාටම පොරොන්දු වෙනවා මෙවර මැතිවරණ ජයග්‍රහණයත් සමග දුරකථනය දිනලා අපේ ආණ්ඩුව පිහිටවනකොට කෑලි 6කට කඩපු නිවාස අමාත්‍යංශය එක අමාත්‍යංශයක් යටතට අරගෙන එහි වගකීම රටේ අගමැතිවරයා හැටියට මම බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේ උණුසුම එන්න එන්නම වැඩි වෙමින් තිබෙන්නේ ඊට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව පවතින නිසායි පක්ෂ විපක්ෂ අදහස් ඇතුළත් 2020 ජනමතයේ විශේෂාංගය දැන් එක්සත් ජාතික පක්ෂය ඉතින් එදා ඉඳලම කරේ විනය පරීක්ෂණ තියෙන එකයි ඉවත් කරන එකයි කවුරු හරි යවා ගන්න විදිය මිසක් කවුරුවත් එක්කහුව කර ගන්න විදිය ගැන බැලුවේ නැහැ ඒක තමයි මේ පක්ෂයේ මේ විදියට අගාධයට වැටුනේ දැන් අදත් පොඩිම මට්ටමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බය කරන්න හදනවා විනය පරීක්ෂණ තියනවා මන්ත්‍රීකම් නැති කරනවා කියලා හැබැයි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු බහුතරයක් අද සමග ජන බලවේගයත් එක්ක ඒක රාශි වෙලා අවසන්යි මං හිතන්නේ ඉතිරි පිරිසට එරෙහිව අපි කවුරු ක්‍රියාමාර්ග ගන්න ඕනේ නැහැ රටේ ජනතාව ඉස්සෙල්ලා අවබෝධ කර ගන්න ඕන රටක් පාලනය කරන්න එන පුජ්‍යලේ තමන්ට තමන්ගේ දේශපාලන පක්ෂේ නම කියන්න බැරි නම් තමන්ට තමන්ගේ දේශපාලන පක්ෂේ පාට කියන්න බැරි නම් තමන් ඉන්න තැන ඉඳගෙන වෙන ගෙදරකට අයිති කියනවනේ ඒ කියන්නේ තමන්ගේ ගෙදර නෝනයින්ද කියනවා අල්ලපු ගෙදර නෝනා මගේ කියලා ඒ වගේ කතාවක් නේ ඉතින් ඒ වගේ පිරිසකට මහජනයා ඡන්දයක් දෙනවනම් මං හිතන්නේ මහජනයා සීබුද්ධිය වැඩ කරන්නේ එත වෙනකොට මට බයයි වැරදිලාවක් රැස්වීම් දෙකදී හේම වික්‍රමසිංහ මහත්තයාවයි සජිත් අයකට මුණ ගැහුණා ආයි මුකුත් නෑ ණයයි මුගටියට වුණා වගේ තමයි එක්ක ණයයි ඉවරයි එක්ක මුගටියයි ඉවරයි ගෝලිය හොඳට කියා ගන්නවා දැන් අරයා කියනවා මෙයා ගැන ඔයා ගැන අපේ අපිට බයක් තියෙනවා අර දෙන්න කොළමින් ජබ් දෙන්න වැරදිලාවක් කෙහෙල්වත් දෙදීම හම්බ වුණොත් එහෙම දෙයියංගම පිටයි දෙන්නට රවි කරුණානායක රණවි වික්‍රමසිංහ සීතල කාමරවල ඉඳගෙන ගණන් හදනව මිසක් හොරකම් කරන දාලා හිතනව මිසක් මහ පොළොවට බහැලා මිනිස්සු ගැන හිතුවේ නැහැ මිනිස්සුගේ දුක දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ජනතාවගේ පිරට පහළ වෙච්චි බිම් මට්ටමේ නායකයෙක් සමුන්නාසල මතක ඇති එදා ප්‍රේමදාස යුගයේ මොනවද උනේ කියලා ඉතින් නැවත ප්‍රේමදාස යුගයකට අපි යන්න ඕනද ඒ නිසා මේ රට එක්සේසත් කරලා මේ රට ශක්තිමත් කරලා මේ රටේ සියලු ජාතීන්ට උතුරට දකුණට යන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා තිබුණු රටක් තමයි නැවත අප්‍රේල් මාසයේ 21 වෙනිදාදී නැවත පහතට ඇදදමලා තියෙනවා. සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තියෙන්නේ දේශපාලන බලය බෙදා හැරීමට එකඟතාවයක් නැහැ. පක්ෂයේ අයිතිය තව කාට හරි දීමට එකඟතාවයක් නැහැ. එහෙනම් අපි මේ මැතිවරණයෙන් පසුව අපි රනිල් මහත්තයව ඉවත් කරලා සමග ජන බලවේගයේ අයිතිකාරයෝ හැටියට එක්සත් ජාතික පක්ෂයෙන් සංවර්ධනය කරන්න අපි කටයුතු කරනවා. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂය විපක්ෂය අතර සිදුවන සිදුවීම් සිද්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය අතර මේක හරි සුන්දර අවස්ථාවක් සුන්දර අවස්ථාවක් කියලා කියන්නේ එකිනෙකා මරා ගන්නවා කොටා ගන්නවට නෙවෙයි රටේ ජනතාවට හැබැයි හොරුණක අඳුරගන්න අවස්ථාවක් හම්බෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂය හිටපු නියෝජ්‍ය නායකයා ඒකේ ඒ කාලේ තමයි මේ මහා බැංකුව මංකොල්ලේ වුණේ මහා බැංකුව මංකොල්ලේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා කටක් කැරි නෑ මේ හොඳටම දන්නවා මේ මහා බැංකු මංකොල්ලේට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු සියලු දෙනාම වක් කියන්න ඕන මහා බැංකු මංකොල්ලේට මේ රටේ ජනතාවට තීරණය කරන්න තියෙන්නේ විපක්ෂ නායක කවුද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද විපක්ෂ නායක ආර් සම්බන්ධන්ද කියන එක තමයි තීරණය කරන්න මේ රටේ ජනතාවට තියෙන්නේ හම්බන්තොට වෙලා ගෙවල් විවෘත කරනවා සජිත් ප්‍රේමදාසත් වීරයෙක් තමයි. නමුත් කොළඹට ඇවිල්ලා පක්ෂක නායකයෙක් වුණාට පස්සේ ඇතුලේ මුකුත් නැහැ කියලා රටේ ජනතාවට තීරණ පටන් ගන්න තියෙනවා. ඔකේ ඉස්සෙල්ලාම තේරුම් ගත්තේ මංගල සමරවිර. ඒ නිසා මුලින්ම අතහැරලා දාලා ගියා. දැන් ගොඩක් අය ඉන්නේ චන්දිවරණකන් අතහරින්න ඕන මෙන්න කියලා බලාගෙන. තමන් විසින් කඩලා හදාගත් අලුත් බලවේගය ගැන විශ්වාසයක් නැති සජිත් ප්‍රේමදාස ඉතාම අවිනිශ්චිත මැතිවරණ ව්‍යාපාරයක ඉන්නේ. සජිත්ට ওই තරම් විශ්වාස නම් කඩලා හදාගත්ත කොටස හම්බන්තොටින් දුරකටනින් ඉල්ලන්න තිබ්බනේ. ඇයි එයා කොළඹාවේ? පුළුවන් නම් කොහොම හරි පාර්ලිමේන්තුව ඇතුළට රිංග ගන්න විතරයි අරමුණ තියෙන්නේ. ඒකට තමයි එයා කොළඹාවේ.
රනිල් වික්‍රමසිංහට පේනවා එක්සත් ජාතික පක්ෂයේ අලියා යලි නැගිටවන්න බෑ. අලියාට පණ දෙන්න සජිත්ත් බෑ. ඒ නිසා අපි ලෑසි මේ රටේ සියලු දෙනාගේ කැමැත්ත, ගෞරවය, ආදරය ඡන්දයක් විදියට දිනාගෙන තුනෙන් දෙකේ බහුතරයක් දෙන ආණ්ඩුවක් හදන්න. එන පාර්ලිමේන්තුවේ අඩුතරමේ 10 දෙනෙක් හරි ඉන්නවා ව්‍යවස්ථාදායකයේ කියන නම ලියන්න බැරි කට්ටිය. ඉතින් කොහෙද රටේ අධ්‍යාපනය හද? ගස් කපන කට්ටිය, පස් කපන කට්ටිය, වැලිකොඩ දාන කට්ටිය ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒකින්ද අපිට ඡන්දදායකයෝ හැටියට ඕගොල්ලොන්ගෙන් එක දෙය ඇහිලාන්න පුළුවන්. ඊළඟ පාර්ලිමේන්තුවට අඩුතරමේ අපරාධකාරයෝ යවන්න එපා. බන්ධනාගාරයට යවන්න ඕන අය පාර්ලිමේන්තුවේ යවන්න එපා. මුළු දේශපාලන සංස්කෘතියම වෙනස් වෙලා තියෙනවා. වෙනදා මේ වෙද්දි කටවුට් පෝස්ටර් ගහලා බීලා කෑ ගහලා මැතිවරණ ගැටුම් මැති වෙලා නමුත් මේ වෙද්දි ඉතාම සාමකාමී මැතිවරණක් ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි දකිනවා. මේ රටේ හදන්න පුළුවන් සියලු දේ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සහයෝගය ගෘහ කර්මාන්තවල ඉඳලා ප්‍රාථමික කර්මාන්ත දක්වා මේ වැඩ පිළිවෙල අද වෙද්දි ක්‍රියාත්මක වෙන්න ආරම්භ කළා දී මේ දශකය කියන්නේ අපිට ගිලිහෙච්ච අවුරුදු 30ක් ඒ ගිලිහෙච්ච අවුරුදු 30ක ඉලක්ක ළඟා කරන දශකයක් වෙනවා. ඉතින් මේ දශකයේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඒ ඉලක්ක ළඟා කරගන්න පුළුවන් දැක්මක් තියෙන පිරිස. මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා රචනා කළ මාතර මිනිහෙක් ග්‍රන්ථයේ දොරට වැඩම රුහුණු විශ්වවිද්‍යාලයේ දිසිදු කෙරුණා. වසර 4ක තම දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු සභාවාර අමතමින් නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිදු කළ හැන්සාඩ් ගත වූ කතා ඇතුළත් කර මාතර මිනිහෙක් කෘතිය රචනා කර තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් ටාගෝර් අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයට පැපිලියාන සුනිත් ප්‍රදේවි පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය මැදකොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක සහ පාලිත තෙවරප්පෙරුම යන මහතුරුනුත් ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් වුණා. තම ජීවිතය වෙනස් කිරීමට මුල් වූ චරිත කීපයකට මුල්ම ග්‍රන්ථ පිරිනැමීමටයි නිරෝෂන් ප්‍රේමරත්න මහතා කටයුතු කළේ. මගේ ජීවිත කතාවත් අත්දැකීම් ගොඩාරයක් තිබුණ දනා අපි පටන් ගන්නේ පොල්ලතු පැලෙන්. මට මතකයි අපේ තාත්තා ගේ ඇළුවේ ඔය ඉන්න තැනට ඇවිල්ලා කරඳ ගහේ දෙපැත්තේ අතු දෙක කපලා ගස් දෙක ඒ උඩින් ලීයක් දාලා ඒක තමයි පොල්ලතු ලැබුවේ. ඒ කාලේ මම එක එක වෙන දාත් කළා. සිල්ලා රෝඩ් විකුණා, එළවලු විකුණා, ප්ලාස්ටික් බඩු විකුණා. ඒ කාලේ අපි හැමෝටම කිලෝ 65 රතුළුණු ගෝණියෙන් මම හරි කෙසක සිවුරක් තිබුණ මිනිහෙක් 11 හතර ඉන්නකොට මම ලෝරි බඩු භාගයක් දැම්මා. ඒකට මගේ වුණාව තිබුණේ C3 කොයි S3 කොයි අරගෙන 6යි 3ක් අරගෙන එසේ මහත්යෙක් වෙන්න මට පුළුවන් වුණා අපේ හැමෝටම C3 කොයි S3 කොයි ගන්න සාමාන්‍ය පෙළේ භාගයක. සතියේ එක දවසයි ඒකට මම ඉස්කෝලේ ගිහින් රුහුණු විශ්වවිද්‍යාලයට එන්න අවස්ථාව හම් වුණා. මම විශ්වාස කරනවා මගේ ජීවිතේ වෙනස් වුණේ ආන්දුලුවේ අයියා දුන්න මට නරක වෙච්ච එළවලු ගෝණි තුනයි JPD මුදලාලි දුන්න නාටකම් වැඩේ කරන්න දුන්න අවස්ථාවයි. රාජයියා ඇඟේ හැප්පිලා මට පහර දෙන්න තැත් කිරීමයි කියලා මම විශ්වාස කරනවා. ශෛලේ ශෛලේන මාණික්යන් හැම ගලක් ගලක් ගානේ මැණික් නැහැ. මෞක්ති කන්න ගජේ ගජේ හැම ඇතෙක් ඇතෙක් ගානේ මුතු නැහැ. ගජ මුතු නැහැ. නිරෝෂන් ප්‍රේමරත්න කියලා කියන්නේ මේ සමාජයේ බොහෝම විශාල පිරිසකගෙන් තෝරා බේරා පෙරා සොයා ගන්න පුළුවන් සුවිශේෂ චරිතයක්. ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අධ්‍යනාංශය පවසනවා. මේදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815ක්. ඒ අතුරින් පුද්ගලයන් 2439 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතීන්ගේ සංඛ්‍යාව 365ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව තවත් 48 දෙනෙකු රෝහල්ගතව සිටිනවා. ඩුබායි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 327 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පිරිසකුයි මෙලෙස දිවයිනට පැමිණියේ. දකුණු අප්‍රිකාවේ කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 500,000 ඉක්මවා ඇති බව වාර්තා වනවා. ඒ අනුව එහි මුළු ආසාදිතයන් සංඛ්‍යාව 503,299ක් සහ මරණ සංඛ්‍යාව 8,153ක් ලෙස වාර්තා වනවා. එමෙන්ම ඇමරිකාව, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හැරුණුකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය අප්‍රේල් මස පැන වූ සංචරණ සීමා ජුනි මාසයේ ලිහිල් කිරීමත් සමග එරට වෛරස ව්‍යාප්තිය ඉහළ ගියා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පැන වූ හදිසි තත්ත්වය ලබන 15 වනදා දක්වා දීර්ඝ කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. එම සංඛ්‍යාව 1,123ක්.
ඊදිනෙදි හඳුනාගත් නව ආසාදිතයන් 58429 ත් සමග ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 47,64,318 ක්. ඊයේ දින තුල පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයන් 54865 ක් වාර්තා වුණා. ඒ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 17,51,919 ක් දක්වා ඉහළ ගියා. මේ අතර විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගිය බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. වසංගතයේ හේතුවෙන් මත්පැන් අලිවිසල් වසත වීම නිසා ඔවුන් ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කරන සැනිටයිසර් පානය කිරීමට පෙළඹී තිබෙනවා. ජර්මනියේ බර්ලින් නුවර දසදහස් ගණන් පිරිස් වෛරස් ව්‍යාප්තියට එරෙහි නීතින්ට චෝදනා කරමින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. මුහුණු ආවරණ පැළඳීම ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් තම අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය නීතිවලට පටහැනිව විරෝධතාවල නිරත වීම හේතුවෙන් විශාල පිරිසක් අතරංගුඩ ගැනීමටද බර්ලින් පොලිසිය කටයුතු කළා. ලබන ඔක්තෝබර් මාසයේ සිට තම රටේ පුරවැසියන් සියලු දෙනාට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ලබා දීමට සූදානම් කර ඇති බව රුසියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. එරට වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට එන්නත පළමුවෙන්ම ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ රුසියාවේ මෙම එන්නතට නියාමකයන් අනුමැතිය ලබා දීමට නියමිතව තිබෙන බවයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.